පිරමින් අනතුරු ඔබ නැවත ජය ටීවී අරුණෝදය සමගින් සජීවීව. අපි සදානම් ස්වේති අරුණෝදය ඔබ වෙත ගෙනෙන්නට. ඔබ දන්නවා ස්වේති අරුණෝදය නිරන්තරයෙන්ම අපි ඔබේ නිරෝගී සුවයට වැදගත් වෙන බොහෝ දේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන වග. හිතවතුනේ අපිට දැන් සාමාන්‍යයෙන් හැමදාම එකම විදිහට ඉන්න බැහැනේ. අපි හැමෝම ඉස්සරහට යනවා. විශේෂයෙන්ම ඉස්සරහට යන එක ගැන කතා බහ කරද්දී අපි දේවල් පරණ විදිහටම පුරුදු විදිහටම කරගෙන යන එක වගේම අපිට ඒ දේවල් පහසු කරගන්නට නව තාක්ෂණය උපයෝගී කරගන්නට පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේ වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ ඒ විදිහට දිනෙන් දින වර්ධනය වෙන දෙයක්. ඉතින් මේ සම්බන්ධයෙන් කතා බහ කරද්දී අපිට ටිකක් ඒ ගැන ගැඹුරට කතා කරන එක වැදගත් කියලා හිතුව නිසාම අද දවසේ අපි සෝදානම් ඒ ගැන කතා බහ කරන්න අපි ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කොළඹ ජාතික රෝහලේ විකිරණංශයේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් අංශයේ සම්බන්ධිත කථිකාචාර්ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අනෝමා සේනානායක වෛද්‍යතුමියට අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා. අයිබෝන් වෛද්‍යතුමියනි, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ නවීන තාක්ෂණය වෛද්‍ය රෝග විනිශ්චය සඳහා උපයෝගී කරගන්න එක බොහොම වැදගත් දෙයක්නේ. දැන් මේ ගැන මම හිතන්නේ පොඩි හැඳින්වීමක් අපි කරොත් ගොඩක් හොඳයි අපේ ආරම්භයේදී. ඔව් ඔව් හන්සේ, අපි දැන් මේ නවීන තාක්ෂණය හැම අංශයටම විහිදිලා ගියපු ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒක වෛද්‍ය අංශයටත් අපි බොහොම බැරෑනුම් විදියට යොදා ගන්නවා මේ දියුණු තාක්ෂණය. එතකොට මේ මම අවබෝධ කරගත්ත විදියට අපේ රටේ සාමාන්‍ය ජනතාවට මේ ගැන තියෙන අවබෝධය අඩුයි. ඒ විශේෂයෙන්ම මම කිව්වොත් අපේ ස්කෑනින් අංශයේ මම වැඩ කරන විට මම දකින දෙයක් තමයි ස්කෑන් එකට එන පේෂන් අපේ මේ සමහර වෙලාවට ස්කෑන් පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? ඒකට අපි කොයි විදියටද මේ සූදානම් වෙලා ඉන්න ඕනේ කියන එක ගැන අවබෝධය අඩුයි. ඒ ඉතින් සමහරලාට බයෙන් වගේ එන්නේ. ඉතින් මම හිතුවා මේක ඇත්තටම අපි මේක වෙන රටක ගත්තොත් එහෙම එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒව ඒ පේෂන්ලා හොයාගෙන එහෙම එනවා. සමාජගත මේ මාධ්‍ය හරහා දැනුවත් කිරීම ගොඩක් තියෙනවා. නමුත් අපේ රට මේ වගේ දැනුවත් කිරීමේ දේවලුත් අඩුයි. මම හිතන්නේ මේ මාධ්‍ය ඒ අතින් ඔබ මේ ස්වේති අරුණෝදය තුළින් මේ වගේ මාතෘකාවක් තෝරගෙන සාමාන්‍ය ජනතාවටත් ඒ වගේම අපේ රටේ විශිෂ්ට ආයුර්වේද ශාස්ත්‍රයේ විශිෂ්ට වෛද්‍ය විද්‍යාවක් තියෙනවා. ඉතින් මේ වෛද්‍ය විද්‍යාව තුළත් මම අවබෝධ කරගත්ත විදියට මේ නව තාක්ෂණික වෛද්‍ය නිරීක්ෂණ ක්‍රම උපයෝගී වෙනවා අඩුයි. සමහර වෙලාවට ඒ ඇත්තටම අපේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත් අපේ රටේ ජනතාව ගොඩක් වෙලාවට ඒක ගැන දැනුවත් භාවයත් අඩු බවක් තියෙනවද කියලා මම බටහිර වෛද්‍යවරයෙක් විදිහට මම අවබෝධ කරගෙන තියෙනවා. මම චීන වගේ රටවල් වල ඉන්නකොට මට තේරුණා එයාලා එච්චර දියුණු රටක් වෙලත් එයාලා එයාලගේ චීන මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයට මුල් තැන දීලා එක මේසෙ වාඩි වෙලා බටහිර වෛද්‍යවරයත් දේශීය වෛද්‍යවරයත් කටයුතු කරන්නේ. එතකොට ඒ විදිහේ සැලැස්මක් තියෙද්දි මට හිතුණා ලංකාවේ ඊටත් වඩා ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. අපේ දේශීය වෛද්‍ය ක්‍රමයක් තියෙනවා, වෛද්‍ය විශ්වවිද්‍යාල තියෙනවා, අපේ කොළඹ මේ විශ්වවිද්‍යාලයට අනුබද්ධව අපේ තියෙනවා බොරැල්ලේ. එතකොට ඒ වගේම යක්කල ආයුර්වේදයේ දැන් වෛද්‍ය විශ්වවිද්‍යාලයක් එච්චර මේ වෙලත් වෛද්‍යවරු විශේෂයෙන් විශාල සංඛ්‍යාවක් බිහි වෙනවා. එතකොට එයාලට මේ දැනුම නව තාක්ෂණික දැනුම මේ පිළිබඳව අවබෝධය අපි ලබා දුන්නොත් මේ අපේ ආයුර්වේද ක්‍රමය තුළ ආයුර්වේද ක්‍රමයේ ඇත්තටම තියෙන අෂ්ටවිධ පරීක්ෂා, නාඩි පරීක්ෂා, ශ්‍රේෂ්ඨ පරීක්ෂා විදි තියෙනවා. නමුත් ඉස්සර අපේ සුශ්‍රුත චරක ධන්වන්තරී වගේ ශ්‍රේෂ්ඨ ඍෂි ශාස්ත්‍රවරු අපිට කියලා දුන්නා ඒ වගේ දේවල්. නමුත් ඒවා ගොඩක් අර චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක සමාධිගත වෙලා ඔවුන් විනිවිද දැක්ක ක්‍රම. නමුත් මේ නවීන ලෝකයේ මං හිතන්නේ ඒ වගේ චිත්ත ඒකාග්‍රතාවය තියෙන අය දැනටත් ඉන්නවා. නමුත් ඉතින් එච්චරම මේ අමාරුයි ඒ වැඩේ. එතකොට අනිත් එක තමයි මේ දැන් දියුණු සමාජය තුළ අපේ රෝගීන්නොත් බලාපොරොත්තු වෙනවා දැන් ඒ නාඩි පරීක්ෂාවෙන් වෛද්‍යවරයා අවබෝධ කරගෙනනේ. එතකොට රෝගියට පෙන්වීමේ අවශ්‍ය විදියක් නැහැ.
ඉතින් එතෙන්දී දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මේ ගෙඩියක් ශරීරයේ තියෙනවා නාඩි පිත්තේ පිත්තාශයේ ගලක්. ඇත්තටම මට දේශීය වෛද්‍යවරු අපේ ආයුර්වේද වෛද්‍යවරු නාඩි පරීක්ෂාව තුලින් පරීක්ෂා කළා මේ මට කියලවනවා මේ ඩොක්ටර් බලන්න මේකේ මේ රෝගියට පිත්තාශයේ ගලක් තියෙනවා. ඇත්තටම තියෙනවා. ස්කෑන් පරීක්ෂණේ කරාම තියෙනවා. නමුත් එතුමට මේ ස්කෑන් පරීක්ෂණේ ඇරෙන්න නාඩි පරීක්ෂාවෙන් එතුමා අවබෝධ කරගත්ත දේ පේෂන්ට් ඔප්පු කිරීමේ හැකියාවක් නැහැනි. අන්න එතෙන්දිත් මේ නවීන තාක්ෂණය ගොඩක් වැදගත් වෙනවා. අපි මේ ලංකාව ඉදිරියට යා යුතුයි ඒ තත්ත්වය තුළ. ඉතින් දැන් මේ වෛද්‍යතුමියනේ ඔබතුමිය කියපු දේ ප්‍රායෝගිකව ගත්තා. දැන් කෙනෙක්ට සමහර වෙලාවට ඒ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ අර අපි කියන්නේ මැනුවල් ස්කෑන් එකක් නෙතන වෙන්නේ. එතකොට ඒ පරීක්ෂණ හරහා කිව්වහම සමහර වෙලාවට රෝගීන් පිළිගන්නේ නැහැනේ. එතකොට මේ අපිට මේ නවීන තාක්ෂණය ඔස්සේ ඒ දේවල් අපි කියන්නේ මේ ඔප්පු කර පෙන්වීම ඉතාම වැදගත්. ඉතාම වැදගත්. ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතාම වැදගත්. අනිත් එක තමයි අපි දැන් ප්‍රතිකාර ක්‍රම කරනවා. දැන් අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ මේක කෙලින්ම රෝගියා පැමිණියාම රෝගය පරීක්ෂා කරලා එයාගේ හිස්ට්‍රි එක අහලා අපි ඒ මොකද අපේ අපේ මේ ආයතනවල තියෙනවා. අපි දැන් ජාතික රෝහලෙ ඒ වගේම කාසල් කාන්තා රෝහල සොයිස කාන්තා රෝහල හැම මේ රෝහලකම වගේ මේ ස්කෑනින් පහසු ඒ වගේම දැන් මෙතන නව තාක්ෂණය කිව්වහම ලැබ් ලැබෝරටරි පහසුකම් ඒ වගේම රසායනාගාර පරීක්ෂණ පහසුකම් තියෙන ඒව ගැන ඒකත් මේකටයි. මම මෙතන විශේෂයෙන්ම කතා කරන්නේ විකිරණාංශයේ අපේ තියෙන පරීක්ෂණ. ඒකෙනුත් සිම්පල් ඒ වගේම පේෂන්ට් කරදරයක් නැතුව ඒ වෙලෙම රිපෝට් එක අරගන්න පුළුවන් පුළුල් දෙයක් මේ කෙරෙන දෙයක් තමයි මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් කියන්නේ. ඊට අමතරව අපේ තියෙනවා එතනින් දෙයක් සොයාගත්ත නම් ඊට පස්සේ අපි ඒක තවදුරටත් තහවුරු කරගන්න CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, බෝන් ස්කෑන් වගේ පරීක්ෂණ වලට යනවා. නමුත් මෙතන මම සරලම පරීක්ෂණේ ඇත්තටම ඒ ගැනත් අපි දැනුවත්ද කියලා සමාජය සහ ආයුර්වේද අපේ වෛද්‍යවරුන් ඒ මොකද ඒ මට තේරෙනවා සමහරලාට ලියලා ප්‍රිස්ක්‍රිප්ෂන් එක ලියලා එවන ක්‍රමේ වැරදි තියෙනවා. එතකොට ඒ වගේ දේවල් අපි දැනුවත් කරොත් මේක අපිට මීට වඩා පුළුල්ව අපේ ආයුර්වේද ක්‍රමයේ බිඳ වැටෙන්නේ නැතුව මේ නව තාක්ෂණ ක්‍රම හරහා වැඩියෙන් අපිට සමාජයට සේවයක් ලැබලා දෙන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යවරුන්ටත් එයාලට අපි කියනවා එයාලගේ රිසර්ච් පර්පස් වලට එයාලා යොදන තාක්ෂණික ක්‍රම එයාලා යොදන ප්‍රතිකාර ක්‍රම මේ කොච්චර වැදගත් වෙනවද මේ රෝග එයාලටම නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ අපි උදාහරණයක් කිව්වොත් පිත්තාශයේ ගලක්. දැන් යම්කිසි කාලයක් එයාගේ අපි ආයුර්වේදය අපි යොදන කෂාය ගුලි කල්ක ඒ වගේ ක්‍රම තව බාහිරව යොදන ක්‍රමත් තියෙනවා. එතකොට ඒව යොදාගෙන කොහොමද මේ කොච්චර කාලයක් ඇතුළතදී මගේ මේ කෂාය වට්ටෝරු ඒව යොදාගත්තහම මේ පිත්තාශයේ ගල දිය වෙනවද? එතකොට මුලින් අපි නිරීක්ෂණය කළේ ඒ කිමිෂමන්ට් ඒව බලාගත්තහම ඊට පස්සේ යම්කිසි කාලයකදී කොහොමද මේක? එතකොට තමන්ගේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳවත් ලොකු විශ්වාසයක් ඇති වෙනවා. අනිත් එක තමයි ඒ ගැන තව මොනව හරි විශේෂයෙන් වෙනස් කළ යුතු දේවල් තව දේශීය වෛද්‍ය ක්‍රමවල තියෙන දේවල් එකතු කරගන්න පුළුවන්. මං හිතන්නේ වෛද්‍යවරයෙකුට පවා දේශීය හෝ වේවා බටහිර හෝ වේවා වෛද්‍යවරයෙකුට පවා හරි පහසුවක් මේ පරීක්ෂණ ක්‍රම තියෙන එක. ඉතින් දැන් නාඩි පරීක්ෂාවකින් හෝ කිසියම් ඒ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙන පරීක්ෂණ ක්‍රමයකින් මේ පරීක්ෂාව කරාට පස්සේ ඒ තවදුරටත් තහවුරු කර ගැනීම ඔස්සේ ඒ ප්‍රමාණයන් ඒ දේවල් හරියට තහවුරු කර ගැනීම ඔබතුමිය සඳහන් කළා වගේ සැබවින්ම රෝගියාටත් වෛද්‍යවරයාටත් දෙපාර්ශ්වයටම බොහොම පහසුවක් වෙනවා. ඉතින් ආදරණීය හිතවතුනේ මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සමාජයේ තුල අපි දකිනවා විවිධ දුර්මත පළ වෙලා තියෙනවා, විවිධ වැරදි මත පළ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි ඒ ගැන අපි වැඩිදුරටත් සාකච්ඡා කරන්නේ. අවසර දෙන්න සල විරාමයකට.
විරමෙන් අනතුරු ඔබ නැවතත් ස්වේති අරුණෝදය සමගෙන්. හෙතෝතනි ස්වේති අරුණෝදයෙන් අපි අද කතාබහ කරමින් ඉන්නේ වෛද්‍ය අනුමා සේනානායක වෛද්‍යතුමිය සමගින්. ඇය කොළඹ ජාතික රෝහලේ විකිරණ අංශයේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යතුමියක්. ඒ විතරක් නෙවෙයි, සම්බන්ධිත කථිකාචාර්ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ. දැන් මේ වෛද්‍යතුමියනි, කෙනෙකුට දැන් අපේ මේ කතාබහ ඇතුලේ බොහෝ ප්‍රශ්න ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ අතරේ දැන් මට හිතෙනවා අපි පැහැදිලි කරොත් හොඳයි කියලා, මේ දැන් ඔබතුමිය බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තනොත් කටයුතු කරනවා, දේශීය වෛද්‍ය විද්‍යාව පැත්තනොත් කටයුතු කරනවා. මේ කොහොමද මේ කොතනින්ද පටන් ගත්තේ, බටහිර වෛද්‍ය විද්‍යාවෙන්ද දේශීය වෛද්‍ය විද්‍යාවෙන්ද? ඇත්තටම කියනවනේ, මම මේ බටහිර වෛද්‍ය විද්‍යාලේ ඒ විද්‍යාවෙන් පටන් ගත්තේ. ඒ පටන් අරගෙන ඊට පස්සේ කීනේ මම ඇකියුපංචර්. කීනේ තමයි ප්‍රසිද්ධම ඇකියුපංචර්. ඇත්තටම මගේ ගුරුවරයා ඒ කාලේ අවුරුදු 85ක්. මටම තේරෙනවා දැන් සමහර වෙලාවට ওই ඇමරිකන් එම්බසි එකෙන් එහෙම එයාලා මට කතා කරන්නේ ඇකියුපංචර් වලට. එතකොට මම ගිහිල්ලා ඇකියුපංචර් ට්‍රීට්මන්ට් එක කරාම එයාලා මට කියනවා මේ ඇත්තටම වෙන රටවල් වලට වඩා මගේ හෑන්ඩ් ස්කිල් හොඳයි. එතකින් තමයි මම අවබෝධ කරගන්නේ මගේ ගුරුවරයා කොච්චර මට උගන්වලා තියෙනවද කියලා. ඒ වගේම කීනේ මේ කීනේ තියෙන විශේෂ මේ අර නිල ප්‍රතිකාර ක්‍රම ඒවත් මම ඉගෙන ගත්තා. ඉතින් ඒ දේවල් මම දැන් ඇත්තටම බාහිර මම ප්‍රතිකාර කරනකොට මම යොදා ගන්නවා. ඇත්තටම මගේ බාහිර මම මේ ඒ කියන්නේ මේ පහින් පස්සේ කරන ප්‍රතිකාරකම වලදී මට ගොඩක් ප්‍රතිකාර දක්වනවා මගේ රෝගීන් ඒ ස්කිල්ස් යොදා ගැනීම ගැන. ඉතින් මම ලංකාවට ආවට පස්සේ මම ලංකාවේ දැනගත්ත ආයුර්වේදයේ අපේ ආයුර්වේද ක්‍රමය ඊටත් වඩා ශ්‍රේෂ්ඨව තියෙනවා කියලා. මම දන්නවා චීනේ පේෂන්ට් කෙනෙක් ආවහම එක මේසි තමයි ඒ වෛද්‍යවරු දෙන්න වාඩි වෙලා ඉන්නේ. බටහිර වෛද්‍යවරයයි දේශීය වෛද්‍යවරයයි. එතකොට ලෙඩා නෙවෙයි නිර්ණය කරන්නේ, එයාගේ රෝග ලක්ෂණ කිව්වහම ලෙඩා නෙවෙයි නිර්ණය කරන්නේ මම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුද මේ දේශීය වෛද්‍යව චීන වෛද්‍ය ප්‍රතිකාර මම ඇකියුපංචර් කරගත යුතුද? ලෙඩා නෙවෙයි. අද මම සමාජය තුළ මෙහි ලංකාවේ දකින දෙයක් තමයි ලෙඩා තමයි ඒක නිර්ණය කරගන්න ඕනේ. එහෙම නෙවෙයි, අතන ඒ වෛද්‍යවරු කතා කළ ලෙඩා ලක්ෂණ ටික කිව්වහම වෛද්‍යවරයා තීරණය වෙන්නේ වෛද්‍යවරු අතරෙමයි. මම ඉස්සෙල්ල ප්‍රතිකාර කරන්නම් මේ රෝගෙට, අපි හිතමු ඇකියුට් ඒ කියන්නේ ඉක්මනට ප්‍රතිකාර කළ යුතු දෙයක් නම් බටහිර වෛද්‍යවරයා ඒ ටික කරලා ඉවර වෙලා බාර දෙනවා දේශීය වෛද්‍යවරයාට. එහෙම නැත්නම් දේශීය වෛද්‍යවරයා කළ යුතු දෙයක් නම් එහෙම. ඒ වගේ බොහොම සහයෝගයෙන් යන්නේ. ඒක නිසාම රෝගීන්ට එතනදි දෙකම. එතකොට නවීන තාක්ෂණි මම ඒ කාලේ හිටියා 84-91 වගේ ඒ කාලේ, මොකද රටේ ලොකු භීෂණයක් තිබුණා අපේ ලංකාවේ කාලේ. ඒ කාලය තුළ මට මතකයි ඒ කාලෙදිත් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් ඒවා ගොඩාක්ම ප්‍රචලිතයි කියන. එතකොට මම එහෙදිත් කරා ඒ වෛද්‍ය ක්‍රමය තුළ නව තාක්ෂණයේ දෙකටම සමව බෙදිලා යන. එතකොට රෝගියා දන්නවා අනිත් එක ඒ චීන ජාතිකයින් ඇත්තටම අපි යනකොට එයාව බලන්න ඇඳ ළඟට එයාගේ කොට්ටේ යට තියෙනවා ඔක්කොම හෘදේ වස්තු සම්බන්ධව නම් ඒ ප්‍රේෂන් දැනුවත් ඔක්කොම. නමුත් අන්න ඒ වගේ තත්ත්ව අපේ රට තුළ තාම අඩුයි. කොච්චර අපි මේ ජනමාධ්‍ය තුලින් මේ ඒ කියන්නේ වට්ස්ඇප් මේ වගේ මේ Google මාධ්‍යයන් තිබ්බට අපේ ජනතාව තාම දන්නේ නැහැ ඒක හරියට යොදා ගන්න. ගොඩක් වෙලාවට අර වැරදි විදියට තමයි අපි යොදා ගන්න. නමුත් ඒ රටවල් වල ඒ කාලේ ඉඳලම තිබුණා. ඉතින් අන්න ඒවයි අපි මේ සමාජ මාධ්‍ය තුල දැනුවත් කළ යුත්තේ. මොකද බැරි දේවල් නෙවෙයි. ඔව්. අද කාගෙත් ළඟ ෆෝන් එකක් තියෙනවා. එතකොට ඇයි මේ රෝගියා වුණ තමන්ගේ රෝග ලක්ෂණ ආවහම ඇයි මේ දේවල් හොයාගෙන වෛද්‍යවරයෙක්ගේ ළඟට ගිහිල්ලා තමන් ගන්න ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ඇයි අවබෝධයක් ලබා ගන්න නැත්තේ අපි? අන්න මේ සමාජ ඔබ මේ අහංසිකාට මම විශේෂයෙන්ම මේ ස්වේති අරුණෝදය තුළින් මේ ගැන හඳුන්වා දීමට මේ අපි යොදා ගැනීම ඉතාම වැදගත්. අපිට ගොඩක් දේවල් සමාජයට කියලා දෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, මං හිතන්නේ දැන් අපේ මේ කතාබහ ඇතුලේ කෙනෙකුට හිතන්න පුළුවන් අනේ මට මේ වෛද්‍යතුමියව මුණ ගැහෙන්න තිබුණා නම් කියලා. අපි ඔබතුමියව සම්බන්ධ කරගන්න හැකි? ඔව්, මං සම්බන්ධ කරගන්න පුළුවන්. නම්බර් එක කිව්වොත්
බිඳුවයි හතේ දෙකයි තුන්සිය පනස් පහයි අනු පහයි අනු එක. නැවත කිව්වොත් බිඳුවයි හතේ දෙකයි තුන්සිය පනස් පහයි අනු පහයි අනු එක. බිඳුවයි හැත්ත හතයි තුන්සිය පනස් පහයි අනු පහයි අනු එක තමයි වෛද්‍යතුමියගේ දුරකථන අංකය. ඉතින් ඔන්න ඔබට මේ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් දැනගන්නට අවශ්‍ය නම් වෛද්‍යතුමිය සම්බන්ධ කරගන්නට අවශ්‍ය නම් ඔන්න මේ ඔස්සේ කතා කරලා ඔබට හැකියාව තියෙනවා. වෛද්‍යතුමියනේ මම හිතන්නේ අර ඔබතුමිය කියපු එක දෙයක් තියෙනවා, අර චීනේ පවතින ක්‍රමය අපේ ලංකාවටත් ආවා නම්. මගේ ඇත්තටම ලොකුම බලාපොරොත්තුවක් තමයි ඒ දේ ඉෂ්ට වෙනව නම්. නමුත් ලංකාව තුළ ඒක ටිකක් අමාරුයි කියලා තේරුණා. ඊට පස්සේ මම කරේ ලංකාවට ආවට පස්සේ මම වෙනමම මේ දැක්ම දැක්කට පස්සේ මම සංස්කෘතය ඉගෙන ගත්තා. මම සේවයේ යෙදෙන ගමන්ම රෑට රෑට ගුරුවරු හොයාගෙන ගිහිල්ලා ඉගෙනගෙන ඊට පස්සේ එක මගේ දේශීය වෛද්‍යවරියක්, ඇත්තටම එතුමියට මම ගරු කරන්න ඕනේ මේ වෙලාවේ, ડોક્ટર දයාන ශිරිවර්ධන මහත්මිය. ඇත්තටම මේ එතුමිය ඇත්තටම ලංකාව තුළ ඉන්න ශ්‍රේෂ්ඨ වෛද්‍යතුමියක්. විශේෂයෙන්ම දරුවන් නැති මද සරුභාවය සම්බන්ධව අපි දින දැන් 2008 ඉඳලා එකට වැඩ කරනවා. එතුමිය මේ මං හිතන්නේ අපේ සමහර වෙලාවට ගොඩාක් ලංකාව පුරා පැතිරලා ඉන්න දරුවන් නැති අයට ප්‍රතිකාර කරලා තියෙනවා. එතුමිය හරහා තමයි මම මේ එතුමිය කියන්නේ මම වැරදිලා තමයි බටහිර වෛද්‍ය විද්‍යාවට ගිහිල්ලා තියෙන ඔබතුමිය. මොකද මම එච්චරට ආයුර්වේදය ගැන හෙව්වා. වෛද්‍ය දේශීය වෛද්‍යවරු හොයාගෙන උදේ පාන්දර මම මේ ගිහිල්ලා මේ සර්ප වෙද මහත්තුරු, ඒ වගේම ওই විශේෂයෙන්ම අපේ කැන්සර් තෙරපි දෙන වෙද මහත්තුරු හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ ඔවුන්ම මාව පෙළඹෙව්වා, ඔබතුමිය ඔහොම හරියන්නේ නැහැ, කරන්න විභාගයක්. ඒ වගේ ඒ කළා. ඊට පස්සේ මම ආයුර්වේද විභාගත් කරන්න පටන් ගත්තා. ඊට කොහොම හරි අද වෙනකොට අපිට මේ ඊටාම දැනුමින් පරිපූර්ණ සහ මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ වෛද්‍යතුමියනේ, ඊටාම වටිනා දෙයක් අපිට හිමි වෙලා තියෙනවා. රටක් විදිහට දේශීය වෛද්‍ය විද්‍යාව ඊටාම සාර්ථක දේශීය වෛද්‍ය විද්‍යාවක්, ඒ තාක්ෂණයක් අපිට හිමි වෙලා තියෙනවා. ඒ දේවල් එකට එකතු කරලා අපිට පුළුවන්කම තියෙනවා අපේ අනාගත පරම්පරාවට හොඳ සේවයක් ලබා දෙන්නට. ඉතින් අපි ඉසොයති අරණෝදය නිමා කරන්නටයි මේ සදානම් වෙන්නේ. අපි බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමියනි මේ සම්බන්ධයෙන්. මම හිතන්නේ අපිට මේ අද මේ ආරම්භයක් විතරයි, අපිට ඉදිරියේදීත් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කොළඹ ජාතික රෝහලේ විකිරණ අංශයේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් අංශයේ, ඒ වගේම සම්බන්ධිත කථිකාචාර්ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අනුමා සේනානායක වෛද්‍යතුමියට ඉදින්න ස්තුති ඔබතුමියට. ඒ වගේම කාර්ය මණ්ඩලය ඇතුළු සැමටත්, මලිත් පුතා ඇතුළු සැමටත් මේ සුවති අරුණෝදය තුළින් මේ කරන ශ්‍රේෂ්ඨ සේවාව අපිට සමාජයේ යම් කිසි තැනකට දැනුවත් භාවයකට පත් කරන්න පුළුවන් වැඩසටහනක් කියලා මම බොහෝම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන්. එහෙමනම් ආදරණීය හදවතනි, ආදරණීය ආරාධනා කරනවා ජයතිවි අරුණෝදය සමගින් එකතු වෙන්න කියලා. විරාමෙන් පස්සේ බොහොම රසවත් දෙයක් අපි ඔබ වෙත අරගෙන එන්නට සූදානම්. පොඩි වෙනසක් අපි කරන්න හේතුවා මේ දෙසැම්බර් මාසේ. එහෙමනම් ආදරෙන් රැඳෙන්න ජයතිවි අරුණෝදය සමගින්.